නුගසවන අපිට වගේම කන්ද උඩ රටේ ඉන්න ඔබටත් බොහොම ලස්සන දවසක් 14 වෙනිදාට උදා වෙනවා. ඔබ දැනටමත් ඒ ගැන දන්නවා. නුගසවන වැඩමුළු මාලාවේ තවත් එක් සුන්දර නවාතැන් පොලක් මහනුවර නගරයේ සහස් වෙනේදී 14 වෙනිදා උදේ අපි ඔබත් එක්ක එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් මේ වෙලාව වෙන් වෙන්නේ ඒ ගැන කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අද දවසේදී අපි නුගසවන වැදිරියට කැඳවා ගත්තා සිංහ දිල්රුක්ෂි දාබරේ මහත්මිය පළමු සිංහකාන්තාව 301 සිංහ දිස්ත්‍රික්කේ අයබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා දිල්රුක්ෂි මහත්මිය. අයබෝන්. ඔව් ඔබ එන්නේ සිංහ සමාජයේ නියෝජනය කරමින්. අපි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ අපේ එළමන 14 වෙනිදා තියෙන නුගසෙවන වැඩමුළුව පිළිබඳව මහනුවර තියෙන වැඩමුළුව පිළිබඳව. ඊට කලින් අපි සිංහ සමාජය මොන වගේ දේවල් සමාජයට කරන තැනක්ද කියන එක චුට්ටක් මතක් කරලා ඉමුකෝ. ඇත්තටම මම නියෝජනය කරන්නේ 301 සිංහ දිස්ත්‍රික්කයේ කාන්තා සංසදය. ඉතින් සිංහයෝ කියන්නේ වීස අපි සේවය කරමු කියන තීම් එක යටතේ ජාති ආගම් කුල අමතක කරලා මේ රටේ අපි තරම් භාග්‍යවන්ත නොවු මිනිසුන් වෙනුවෙන් සේවය අවශ්‍ය වෙලාවට සේවය කරන්න එකතු වෙච්ච පිරිසක් තමයි සිංහයෝ කියන්නේ. ඉතින් කාන්තාවක් විදිහට ගත්තොත් අපි සිංහ කාන්තා සංසදය විදිහට මේ අවුරුද්ද පුරාම අපි වෙන් කරලා තියෙන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ඒයි කිව්වොත් මොකද කොවිඩ් වසංගතය සහ මේ ආර්ථික අර්බුදයේ හමුවේ මං හිතන්නේ කාන්තාව සහ දරුවන් ලොකු පීඩාවකට ලක් වෙලා ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යාපෘති කරන්න ඒ වගේම ඔවුන් කොහොමද සෙක්ෂුවල් හැරස්මන්ට්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලිංගික අපයෝජන වලින් ඒගොල්ලන් බේරෙන්නේ කොහොමද ඒවට අවශ්‍ය උපදෙස් සහ අතරමඟදී පාසල් ආර්ථික අපහසුතාවයින්ද පාසල් හැර යන දරුවන්ගේට අවශ්‍ය නිසි මාර්ග උපදේශය ලබා දෙන්න අවශ්‍ය තමයි අපි ප්‍රොජෙක්ට් ලෑස්ති කරලා තියෙන්නේ. ඒ දේවල් කරන්න හොඳම තැන කියලා හිතන නිසාද නුගසෙවනත් එක්කත් බැඳගත්තේ? ඇත්ත වශයෙන්ම නුගසෙවන කිව්වම අපේ ඔළුවට එන්නේ වැඩි හරියක් කාන්තාවෝ. ඉතින් කාන්තාවන්ට අවශ්‍ය දැනුම මන් දන්නවා උදේට කාන්තාවගේ ගෙවල් වල වැඩි ඉවර වෙලා මෙතනට වාඩි වෙනවා. ඉතින් අවශ්‍ය දැනුම ඒ නව නිපැයුම් ඉතින් මොන හරි අලුත් අලුත් දේවල් හොයාගන්න හොඳ තෝතැන්නක් නුගසෙවන කෑම බීම එක්සර්සයිසස් වෛද්‍යවරුවෙක් බෙහෙත් හේත් ඔක්කොම ටික ඉතින් මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතින් ඒ හින්දා අපි තීරණය කරා හොඳම තැන නුගසෙවන මේ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. ඉතින් ඒ හින්දා නුගසෙවන අපි තෝරගත්තේ. එතකොට අපේ නුගසෙවන 14 වෙනිදාට මහනුවරදී මුණ ගැහෙනවා. ඒ ගැන එතනදි වෙන්නේ මොනවද කියන කාරණාව ගැන එතන කවුද එකතු වෙන්නේ මොනවද එතනට එන පිරිසට විශේෂයෙන්ම බලන්න හම්බ වෙන්නේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ මේ දේවල් ගැනත් අපි කතා කරමු. ඔව්. ඉතින් එතන මහනුවර සහස්වයනේ දෙසැම්බර් 14 වෙනිදා මුළු දවසේම තියෙනවා බහුවිධ සේවා ව්‍යාපෘති රාශියක් කරනවා අපි. ටිකට් ගන්න ඕනෙත් නැහැ. නෑ ටිකට් ගන්න ඕනෙත් නැහැ. ඔක්කොමලට ෆ්‍රී ඕන කෙනෙක්ට එන්න පුළුවන්. කාන්තාවන්ට විතර නෙමෙයි. නෑ කාන්තාවන්ට විතරනේ පිරිමියටත් එන්න පුළුවන්. ඉතින් ඊළඟට එතන විනෝදය එක්කම ලොකු වැඩසටහන් ගොඩක් අපි කරනවා. විශේෂයෙන් කාන්තාවන් සවි බල ගැන්වීමට අවශ්‍ය ප්‍රොජෙක්ට්ස් ගොඩක් එතන කෙරෙනවා. ඔක්කොම නොමිලේ කරන්නේ. ඉතින් එතනදී මෙඩිකල් කැම්ප්ස් කීපයක් කරනවා. ඒ වගේම ඔය කේක් හදන්න බතික් වැඩ එතකොට ඒ වගේම මනමාලියන්ට අන්දනක අත්කම් නිර්මාණ ඒ වගේ වැඩ රාශියක් කරනවා. ඉතින් ඒක ඔක්කොම නොමිලේ පවත්වන්නේ. ඉතින් නුගසෙවනත් එක්ක එකතු වෙලා අපි ඒක කරන්නේ ඇත්තටම කාන්තාව වෙනුවෙන්මයි. නමුත් දෙපාර්ශ්වයට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා පුළුවන් හැම දෙනාම ඒකට සහභාගී වෙන්න කියලා. විශේෂයෙන්ම ඇයි නුගසෙවනම තෝරගන්න ඕනේ කියලා හිතුවේ මේ වගේ දෙයක් වෙනුවෙන්? තවත් ඕන තරම් වැඩසටහන් තියෙනවා ඕන තරම් දේවල් තියෙනවා. නමුත් ඔබ තෝරගන්නව නුගසෙවනම. ඔව් ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනකොටම අපේ ඔළුවට ආවේ නුගසෙවන. මොකද හේතුව කාන්තාවන් වෙනුවෙන් මොකද පාර්ශව දෙකම ආවත් මෙතනට අපි විශේෂයෙන් ફોකස් කරන්නේ කාන්තාව. ඉතින් ඒ හින්දා ටග් ගාලා ඔළුවට ආවා අපේ ටීම් එකට නුගසෙවන එක තමයි මේ ගමන යන්න ඕනේ කියලා. ඔන්න ඔබටත් අනගේ අවස්ථාවක් තියෙන අනුගසෙවන අපේ ලස්සන ගමන් මාර්ගයේ තවත් එක් නවාතැන් පුලක් සහස් වෙන එන 14 වෙනිදා මහනුවර නගරයේදී ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපි හැමෝමත් එතනදී ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබට පුළුවන් ඉහුම් පියුම් කලාව මනාලියන් හඩ ගැන්වීම ඒ වගේම රූපලාවන්‍ය පැත්තෙන් ඒ වගේම වෛද්‍යවරුන් සමග ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න එදිනෙදා ජීවිතයේ දරුවෝ ගැන ඔබට එන ගැටලු ප්‍රථමාදාර මෙකී නොකී බොහෝ
ඔක්කොම දේවල් දවස පුරා මේ විතරක් නෙමෙයි රසාස්වාදයේ විශේෂයෙන්ම එනිසා අපි ආරාධනා කරනවා මහනුවර විතරක් නෙමෙයි මහනුවරට ළඟ ওই වටේ පිටේ ඉන්න අපිට ආදරය කරන ගොඩක් දේවල් දැනගන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙන්න අපි බලාගෙන ඉන්න ඔබත් එක්ක එකතු වෙලා ඔබට බොහෝ දේවල් බෙදා හදා දෙන්න විශේෂයෙන්ම මේ කාන්තාවන් ගැන කතා කරනකොට ඔබ දැන් නුගසෙවණත් එක්ක එකතු වෙලා කොච්චර කාලයක් විතර වෙනවද අපි නම් දීර්ඝ කාලයක් පුරා නුගසෙවණ කරගෙන එනවා මං හිතන්නේ පොඩි කාලේ කියන්නේ මම දන්න කාලේ ඉඳන් හැමදාම නුගසෙවණත් එක්ක එකතු වෙලා ඉන්නවා එකතු වෙලා ඒ හිත තමයි මට මේ ප්‍රොජෙක්ට් එක කරද්දි ටක් ගාලා මේක ඔලුවට ආවේ වෙනතකොට එහෙමත් තාම ගන්න පුළුවන්ද මං හිතන ගොඩක් අවසන් වෙලා තියෙනවා අවසන් වෙලා තියෙනවා නුගසෙවණ එනවායි කියුවාම මේ විතර වෙන්නේ නැහැ දැන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන ඉතින් අපිට ඕනේ ඒ නුවරවට සියලු දෙනාම මේකට සහභාගී වෙන්න මේක තියෙන්නේ අතරම දෙසැම්බර් මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා සහස් උයනේ මේකට ඇවිල්ලා අතරම තව දවස් කීපයකින් අලුත් අවුරුද්දක් ලබනවා ඉතින් අලුත් අත්දැකීම් ඇති කරගෙන ලබාගෙන අලුතෙන් ජීවිතයට මුහුණ දෙන අලුතෙන් ජීවිතේ පටන් ගන්න හොඳම අවස්ථාව මං හිතන්නේ මේක නුගසෙවණයි මේ සිංහ සමාජයයි එකතු වෙලා මේ කරන වැඩේ ඉතින් හැම දිනාටම මේකට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා ඔව් සංවිධාන කටයුතු ගැනත් අපි මතක් කරන්න ඕනේ මෙතෙන්ට ආවම මේ පිළිබඳව මතක් කරන්න බෑ අපි ඒ ගැන මතක් කරමු ඉතින් අත වශයෙන් මේක සංවිධානය කරන්නේ අපේ අපිට තියෙන රීජන් කීපයක් රීජන් 8ක් उत्साह बलापुर विशेष තීම් එකක් තමයි එන්වයරන්මන්ට් එකට අපි සර්විස් එක දෙන එක. ඉතින් ඒකෙදී අපි පැල ලක්ෂයක් මේ පැල ලක්ෂයක් පැල කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භයේ විදිහට එදා දවසට ඒ කියන්නේ 14 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට පැල 20 මේ පැල 25000ක් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශේෂයක් එදාට කරන. ඉතින් රට ගැනත් ගොඩක් දේවල් හිතලා තිනවා පරිසරය ගැනත් ගොඩක් දේවල් හිතලා තිනවා කාන්තාව ගැනත් ගොඩක් දේවල් හිතලා තිනවා වගේ විශේෂයෙන්ම දරුවෝ ගැන හිතපු ඒවා අපි මතක් කරන්න ඕනේ දරුවෝ වෙනුවෙන් සූදානම් කරලා තියෙන දේ. ඇත්තටම දරුවන්ට දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය වෙනුවෙන් දේශන කීපයක් පැවැත්වීම ඊළඟට කවුන්සිලර්ස්ලා කීප දෙනෙක් ගෙනල්ලා ඉගෙනනවා එදාට දරුවන්ට තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න ඊළඟට ආර්ථික අපහසුතා තියෙන දරුවන් ඉන්නවා නම් ඒව ගැන කතා කරන්න වෙනම ටීම් එකක් ඉන්නවා ඉතින් දරුවෝ වෙනුවෙන් ගොඩක් දේවල් අපි ලෑස්ති කරලා තියෙනවා ඔව් දරුවෝ වෙනුවෙන් ගොඩක් දේවල් සූදානම් කරලා දෙනවත් ඒ වගේම දරුවන්ගේ හිත සතුටු කරන්න අපි වැඩිපුර ඒගොල්ලන්ගේ අත පුරවන්න ඕනේ ටැග් දෙන්න ඉන්නවනේ ඔව් ටැග් දෙන්න ලැස්ති කරගෙන ඉන්නවා ඉතින් ඒ නිසා මේක අපි අර නුගසෙවණ කියලා කියන්නේ කාන්තාවන්ට විශේෂිත වූ වැඩසටහනක් කියලා නමට ගියාට කාන්තාවන්ට විතරක් නෙමෙයි ඔබගේ මුළු පවුල පිටින්ම එන්න පුළුවන් විශේෂයෙන්ම ඔබට ඔබ රස ගන්වන්නට ගොඩක් විශේෂාංග සූදානම්ින් තියෙනවා කලාව පැත්තෙන් ඉතින් අපි මුලින් මතක් කරා වගේම ඉහුම් පියුම් කලාව ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම මේ හැම කෙනෙක්ටම එන කෙනෙක්ට තෑග්ගක් දිනන්නට අවස්ථාව තියෙනවා කවුරුත් හිස් හතින් යන්නේ නැහැ ඔබට ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ළඟට ඇවිල්ලා රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් එහෙම නැත්නම් අපේ වෛද්‍යවරුන්ගෙන් එහෙම නැත්නම් අත්කම් ශිල්පීයගෙන් ඒ වගේ ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ඔබ බලාගෙන හිටියනම් මොනෝ හරි දෙයක් ගන්න ඕනේ මෙන්න මේ දේ අපිට ඉත අඩු මුදලට ගන්න ඕනේ කියලා වෙනද කුටි රසක් තියෙනවා නේද රසක් තියෙනවා ඒකත් ලෑස්ති කරලා තියෙනවා මේ හැම දෙයක්ම එතන විනෝදයට එක්කම තමුන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් උදා වෙනවා ඉතින්. ඔව් සිංහ සමාජයේ මේ ගැන තියෙන සතුට කොයි වගේද? ඒක ඇත්තම පුදුම සතුටක් තියෙන්නේ. මේ සේවය අපි හැමෝම මේ සේවය කරන්නේ අපගේ පුද්ගලික මුදලින්. අපිට කොහෙවත් පිට රටෙන් සල්ලි නැතුව. ඉතින් මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේ නුගසෙවණේ තරම් වටිනවා අපිට. ඒ තරම් වටිනවා නුගසෙවණේ වටිනවා. ඒ වගේම අපේ සිංහෝ එතර වටිනවා. මොකද ඒගොල්ලන්ට හැමෝටමත් මේ ආර්ථික අර්බුදේ බලපාන නමුත් ඒගොල්ලෝ එදා වගේම
හැමදාමත් මේ සේවය අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් කැප වෙන තමුන්ගේ ධනය ශ්‍රමය සහ කාලය වැය කරනවා. ඉතින් ඒක න ආඩම්බර වෙනවා ඇත්තටම. ඉතින් අපි නැවතත් මතක් කරනවා එන්න නුගසෙවණට 14 වෙනිදා තමයි තියෙන්නේ සහස් වෙන මහනුවර කඳ උඩරට අපි හැමෝම බලාගෙන ඉන්නවා ඔබ එනකන් ඔබ දන්නව දැනටමත් මොනවද තියෙන්නේ කියලා ඉවරලා ඉතින් හැමදාමත් වගේ ආදරෙන් ආරාධනා කරනවා ඔබ හැමෝම එන්න පවුල පිටින් මෙන්න කාන්තාවන්ට විතරක් නෙමෙයි අපිට බොහෝ දේවල් කතා කරන්න බොහෝ දේවල් ලබා ගන්නට අවස්ථාව තියෙනවා ඉතින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මොනවද වෙන්නේ නුගසෙවණ කියලා අපි මේ බලාගෙන ඉන්න පිරිසට කියලා දුන්නාට සිංහ දිල්රුක්ෂි දාබරේ මහත්මිය පළමු සිංහ කාන්තාව 300 101 සිංහ දිස්ත්‍රික් ඉතින් අපි එහෙනම් 14 වෙනිදාට මුණ ගැහමු කියලා සමු දෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. කෙටි විරාමයකට ගිහිල්ලා අපි ආයිමත් ඔබ මුණ ගැහෙනවා.